ना क्रिकेट संबंधें दीर्घ वश साकच्चा कलियुतु कारण क्या भाई पेहदीली अभी यानों ने अवृद्धु गारणावक में क्रीडा के पूर्णवीम कल्याण है ये वगे मत हम एक ए डिविजन हो डेवलपमेंट स्कॉट अवृद्धु गारणा क्रियात्मक वेलाण है ये वगे में दहनमें पहला कांड है अवृद्धु गारणावक क्रियात्मक वेलाण है इवेनी वातावरण के एक रात्रि के मसिकिन दिखकिन तुनकिन चैंपियन ने जातीय अंतरताल क्रीडक हदने का पहसुवेन है ये वगे में विनय हदने का अभी दाकिन अदर्थ में तीन प्रश्न तमें मैं क्रीडक के विनय की कारण මේ කාරණා සියල්ලම අපි සැලකීමට අරගෙන මේ වෙනකොටත් සලස්ම ක්‍රියාත්මක වෙනවා. ඒ සලස්ම ක්‍රියාත්මක වෙනවා විතරක් නෙවෙයි ඉදිරියේදී ඒ සලස්මට අනුගතව ඊළඟට සිදුවෙන වෙනස්කම් ටිකත් අපි ඊළඟ මාස කිහිපය ඇතුළත ක්‍රියාත්මක කරන මොකද සමහර ගිවිසුම් පහුගිය අවුරුදු දෙකකට කලින් අස්සම් කරපු ගිවිසුම් වලට අපිට ගිවිසුම් වලට පිට යවන්න බෑ අපිට තියෙන හදිසියට. ඒ හින්දා ඒ ගිවිසුම් කාලය අවසන් වෙනකොට අලුත් ගිවිසුම් ඇති වෙනවා. ඒ වගේම තමයි පැහැදිලි සලස්මකට ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට යනවා. ඉතින් මම ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලන්නේ ඔව් අපි සියලු දෙනාටම කනගාටුයි හිතර දුකයි මේ ක්‍රීඩා කරන විදිය දැක්කම. හැබැයි ඉතින් මේ ක්‍රීඩකයන්ටත් සාධාරණ කාලයක් අපි දෙන්න ඕනේ. ඒ වගේම තමයි ඒ සාධාරණ කාලය දෙනවා කියන්නේ මේ හැම ක්‍රීඩේටම ෆේල් වෙන හැම අවස්ථාවකම අවස්ථාව දෙනවා කියන කාරණය නෙවෙයි. ඒ වගේම තමයි විනය කඩන හැම අවස්ථාවකම මේ තරුණ ක්‍රීඩකයෙක් ඉඳ මේ ක්‍රීඩකයට විනය කඩන්න පුළුවන් කියන කාරණය නෙවෙයි. ඒ කාරණාවවලදී අපි පැහැදිලිව දැඩි තීන්දුව తీරන ගන්නවා. ඒ වගේම තමයි අපි මේ වෙනකොට අදටත් 60 දෙනෙක් යුතු සංචිතය දඹුල්ල සහ කොළඹ පුහුණුවීම් කටයුතු වලට අපි යොමු කරලා තියෙනවා. ඒ වගේම ඒ තුලින් ශ්‍රී ලංකා ඒ කණ්ඩායම ඩෙවලොප්මන්ට් ස්කවුට් එකත් 19 පහළ කණ්ඩායමත් ඉදිරි කාල සීමාව තුළ බිහි වෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ හැම ක්‍රීඩකයෙක්ම හැම ස්තරයක් තුළම ඉදිරි කාලෙදී ඒ ජාත්‍යන්තර එක්ස්පෝෂර් එක ලබාගෙන ඉදිරියට එනකොට මේ ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර ජයග්‍රහණය කරන්න පුළුවන් ආකාරයේ ජයග්‍රහණ වලට අපිට යන්න පුළුවන්. ඒ හින්දා පැහැදිලි අපිට සලස්මක් තියෙනවා. ඒ සලස්ම ක්‍රියාත්මක වෙනවා. ඒ සලස්මට අනුකූලව අපි ක්‍රීඩකයෝ නවක ක්‍රීඩකයෝ තරුණ ක්‍රීඩකයෝ අපි බිහි කරනවා සහ ඒ ක්‍රීඩකයන්ට අපි අවස්ථාව දෙනවා. අමුතුම මේ දැන් ඉහිල්ල තියෙන තරගාවලියක් යම් කිසි නෑ තරංගාවලියක් කණ්ඩායමක් ගැන නෙමෙයි මම කතා කරන්නේ. හැබැයි මේ ක්‍රිකට් පාලක මණ්ඩලය දෙක ගිවිසුම් ගත වෙච්ච ගිවිසුම් තියෙනවා. පුහුණුකරු වෙන්න පුළුවන්, ක්‍රීඩකයෝ වෙන්න පුළුවන්, අනිකුත් සපෝටිව් ස්ටාෆ් එක වෙන්න පුළුවන්. එවැනි කාරණා පිළිබඳව. ඒ වගේම තමයි තරංගාවලිය වලට අපි යන්න ඕනේ. දැන් මේ දරුවෝ එංගලන්තයට ගිහිල්ලා මීට කලින් මෙයා ඒ තරංගාවලියක් ගිහිලා තිබ්බනම් අඩු ගානේ පිච් එක අඳුර ගන්නවා. ඉතින් ඒ තරංගාවලියකටවත් නොයා එක සැරේටම නැෂනල් ටීම් එකට ගියාට පස්සේ මේක තමයි සිද්ධ වෙන්නේ. ඒ හින්දා පැහැදිලිව ඒ සැලැස්මට අනුකූලව අපි යන්න ඕනේ. මෙයාට තව මැච් දෙන්න ඕනේ. ඒ මැච් ක්‍රීඩා කරන්න ඕනේ. ඒ මැච් ක්‍රීඩා කරනකොට තමයි මෙයාට එක්ස්පීරියන්ස් එන්නේ. අපේ කණ්ඩායම අපි දකින්න මේ සමාජාල වල යනවා සිගරට් බොනවා ප්‍රසිද්ධ වේදිකේ ගිහිල්ලා. සාමාන්‍යයෙන් අපි දන්නවා මේ රටින් පිටට යනවා ජීව බුබුලක් එක්ක යන්න කියන කතාව. අපේ රටටත් එනවා නම් කණ්ඩායම ජීව බුබුලක් විදිහට ඉන්නේ. ඔහු සම්බන්ධව ඔබතුමාලා විදිහට ඔබතුමාගේ රාජ්‍ය විදිහට ඔබතුමා විශේෂ අමාත්‍යවරයා විදිහට යම් කිසි විනය කටයුත්තක් කරන මොකද්ද වෙන සිදුවීම? පැහැදිලිව විනය කඩකිරීමක් වෙලා තියෙනවා නම් ඒ පිළිබඳව දැඩි තීන්දුවක් අපි ගන්නවා. මේ වෙනකොටත් මම ක්‍රිකට් පාලක මණ්ඩලයට උපදෙස් දුන්නා. ඒ අදාළ හෝට්ටයක් දෙක CCTV කැමරා ටික ගන්න කියන එක. ඒ වගේම මේ සඳහා පරීක්ෂණයක් කරන්න කියන එක. ඒ පරීක්ෂණය කිරීම තුළදී තහවුරු වුණොත් පැහැදිලිව දැඩි තීන්දුවක් අපි ගන්නවා. මොකද කළමනාකරුවන්ට පැහැදිලිව ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් උපදෙස් දීලා තියෙන කිසිම හේතුවක් මත ක්‍රීඩකයන්ව හෝට්ටෙන් එළියට යවන්න එපා කියන කාරණය. විශේෂයෙන්ම ඒ යන රටේ නීතියට අනුව ඒ රට එන රටෙන් එළියට යන අවස්ථාව තිබුණත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ විසින් මැනේජර්ට නැත්නම් ටීම් මැනේජර් උපදෙස් දීලා තියෙන මේ කිසිම ක්‍රීඩකයෙක්ට එළියට යන්න අවස්ථාව දෙන්න එපා කියන කාරණේ. ඉතින් ඒ හින්දා පැහැදිලිව ඒ සඳහා දැඩි තීන්දුවක් ගන්නවා. දැඩි තීරණයක් අපි ගන්නවා. මේ තීන්දුව තීරණ ගැනීමට පෙර ඒ අවශ්‍ය සාධක සියල්ලම අපි ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත ගෙනගෙන යනවා. මේ සිදුවීම සම්බන්ධයෙන් පහුගිය කාලය තුළ යම් කිසි පසුබෑපුව ලක් වෙච්ච ක්‍රීඩකයෝ ඉන්නවා. යම් යම් කරුණු සම්බන්ධයෙන් චෝදනා ලක් වෙච්ච ක්‍රීඩකයෝ. ඇයි මේක හැමතිස්සම හොද මඩේ දාන්නේ? ඔවුන් සම්බන්ධ ජීවිතාන්තය දක්වා හෝ යම් කිසි තරඟ තහනමක් හෝ යම් කිසි මේ ක්‍රීඩාව ඉවත් කිරීමක් කරන්න නැති. ඇයි? මොකක් හරි ප්‍රධානව තීරණ ගන්න තැන දක්වාම යම් කිසි මොකක් හරි මාෆියාවක් තියෙනවද මේකට? මොකක්ද? නෑ පසුගිය කාලවල සිදුවෙච්ච සිදුවීම් පිළිබඳව මට සත්‍ය සාතිකයක් දෙන්න බෑ. බෑ ඉදිරියේදී එහෙම දේවල් සිද්ධ වෙන්නේ නැහැ කියන එක මට සාතික වෙන්න පුළුවන්. හොඳ නීත්‍යානුකූල පියවරක් ගන්නේ නැහැ කියන කතාව ඒ තීරණේ කතාව. පැහැදිලිව තියෙන පවත්නා නීතියට අනුකූලව උපරිම නීති අනුකූල තීන්දුව අපි ගන්න. ඒ වගේම තමයි අපි පැහැදිලිව අනාගතයේ හැදෙනින ක්‍රීඩකයන්ට ආදර්ශයක් වෙන විදිහට ඒ තීන්දුව අපි ගන්නවා. කිසිසේත් විනය කඩන්න අපි ක්‍රීඩකයන් ඉඩ දෙන්නේ නැහැ.